අයිබෝන් කිස්තුවර්ස දෙදස් තරණමයක් වූ සැත්තැම් මස දෙවනිදා පුර තීවක තිතියල සෞදාදින ඉරවදා පෙරවරු හය තුනට වන අතර ඉර බැසීම පස්වරු අය දහට සිද්ධ වෙනවා. දවසේ රාහු කාලය ගෙන කතාකරු පෙරවරු හතයි තිස්සතරට ආරම්භ වෙලා පෙරවරු නමේ හය දක්වා පවතිනවම රාහු කාලය පෙරවරු හතයි තිස්සතරත් නමේ හයත් දක්වා මේ දවසේ දිවියම සුභමූර්තිය පෙරවරු 11 තුනට ආරම්භ වනවා. සුභ දිසාව දකුණ වන අතර මරු සීක්ෂණ දිසාව වයඹ වෙනවා. ඡන්දයට අයත් 4:00 පෙරවරු 8:36 අවසන් වෙලා කුජට සිත නැගත උදාව මේෂලක් මේ ලග්නාධිපති කුජ 6 වෙන්නේ ඡන්දයත් 6 වෙන්නේ ලග්නාධිපති කුජ 5 වෙන්නේ ඡන්දය 6 වෙන්නේ ගමන් කරන අද දවස මේෂලක් මේයන්ට හදිසි ධනලාභ ලොතරැයි වාසනාව මෙන්න දවසක් කියලා තමයි පෙන්වා දෙන්න පුළුවන්කම් තියෙන මුචි මලක් නේ. ලග්නාධිපති සිකුරු 4 වෙන්නේ ඡන්දය 5 වෙන්නේ ගමන් කරන අද දවසක් කුසමලක් මෙන්නන්ට ඒ තරම් හොඳ දවසක් නෙවෙයි. සිත්යවු කලකිරීම ස්වභාවය ඇති වෙන දවසක්, ඒ කියන්නේ අධික වියදම් ඇති කරන දවසක් කියලා තමයි පෙන්වා දෙන්න පුළුවන්කම් තියෙන මිතුනලක් නේ. ලග්නාධිපති බුදු 5 වෙන්නේ ඡන්දය 4 වෙන්නේ ගමන් කරන අද දවස තුළ සිත්තැවුල් කනගාට තමන්ට පාඩුගන දේවල් එළඳ ව්‍යාපාරලින් පාඩු ලබන්න පුළුවන් දවසකට තමයි පෙන්වා දෙන්නේ. කටකලක්නේ ඡන්දේ වික්‍රමස්ථානයේ ගමන් කරන ලග්නාධිපතිය අද ඔබට සුබ දවසක්. බොහෝ දුරට මොනසිතු විදියට ඔබට අද දවසේ එළඳ ව්‍යාපාරවලින් විශාල ලෙස ලාභ ලබන්න පුළුවන් දවසක්. සිංහලක්නේ ලග්නාධිපති ලග්නේ ඡන්දේ 2 වෙන්නේ ගමන් කරන අද දවස සැප පහසුකම් පූර්ණ දවසක් ඇතුළත තමයි පෙන්වා දෙන්නේ. කන්‍යා ලග්නේ ලග්නාධිපති බුද්ධ 12 වෙන්නේ ඡන්දේ ලග්නේ ගමන් කිරීම නිසා අද දවස කන්‍යා ලග්නේට සෑහෙන දුරට තමන් බලාපොරොත්තු වෙච්ච මට්ටමට තමන්ගේ ව්‍යාපාර සාර්ථකව දවසක් ඇතුළත පෙන්වා දෙන්නේ. ලග්නාධිපති සිකුරු අයස්ථානයේ ඡන්දය 12 වෙන්නේ ගමන් කරන අද දවස ඔබට ජයමාතින්ම මිල මුදල් ලැබෙන දවසක්, වෙළඳ ව්‍යාපාරයෙන් ජය ලබන්න පුළුවන් දවසක්, ලොතරැයි වාසනාවෙන් ඉන්න දවසක්. උච්චකලක් නේ ලග්නාධිපති කුජ 10 වෙන්නේ ඡන්දය අයස්ථානයේ ගමන් කරන අද දවස තුළ ඔබට බොහෝ සැප සම්පත් භුක්තිමින් ලැබෙන සුබ දවසක් හැටියට පෙන්වා දෙනවා. ආර්ථික ප්‍රතිලාභ ඇතිවන දවසක්, තමන්ගේ පියාගේ දේපළ තමන්ගේ නමට ලියවෙන්න පුළුවන් දවසක් හැටියට පෙන්වා දෙනවා. ධනු ලග්නේ ලග්නාධිපති ගුරු 12 වෙන්නේ ඡන්දය 10 වෙන්නේ ගමන් කරන අද දවස ඔබට තරමක් දුරට හදිසි ධනලාභ ඇතිවෙන්න පුළුවන් නොලැබෙන්න පුළුවන් දවසක් හැටියට තමයි පෙන්නු කරන්නේ. තමන්ගේ පෙම්වතිය සමග අමනාප වෙන්න පුළුවන්, තමන්ගේ විවාහ වෙච්චයන තමන්ගේ සහකරු සමග අබර දබර ඇති වෙන දවසක් වෙන්න පුළුවන්. මකර ලග්නේ ලග්නාධිපති සෙනසුරු 12 වෙන්නේ ඡන්දය පුණ්‍යස්ථානයේ ගමන් කරන අද දවස කිසිසේත්ම සුබ දවසක් නොවේ. මකර ලග්නේට සෑමතින්ම පාඩු ලබනවා. අධික වියදම් නැති වෙන පොකට් එකල තට්ටු වෙන දවසක් කියලා තමයි පෙන්වා දෙන්න පුළුවන් කම තියෙන කුඹලක් නේ. ලග්නාධිපති සෙනසුරු අයස්ථානයේ ඡන්දය 8 වෙන්නේ ඔබට අද දවස ජලයෙන් අගුණ දවසක් වගේම හදිසි ධනලාභ ලුතරයි වාසනාවෙන් වෙන දවසක් වෙන ලක්නේ. ලග්නාධිපති ගුරු පුණ්‍යස්ථානයේ ගමන් කරන ඡන්දය 7 වෙන්නේ හදිසි ධනලාභ ලුතරයි වාසනාව උරුම වෙන්න පුළුවන් දවසක්. තමන්ගේ වියදමට වඩා මුදල් අතට එන දවසක්, වැටුප් වැඩි වෙන දවසක්. ඔබට අද වැඩ කරන ආයතනයේ වැටුප් වර්ධකයක් ලැබෙන්න පුළුවන්, උසස් වීමක් ලැබෙන්න පුළුවන්. එවැනි සුබ දවසකට පෙන්වා දෙනවා. තෙරුවන් සරණයි.